අටලෝ දහමින් කම්පා නොවීම නම් අරිහත් වහන්සේගේ ස්වභාවය. අටලෝ දහම කියන්නේ කම්පාවමනේ. කම්පා වීම හේතුකාරකනේ. ඉතින් ඒකේ කම්පා නොවීම කියන්නේ විපාක. ඔය ඒකෙන් බැලලා දුවන්නේ කොහේ යන්නේ? ලාභයක් ලැබෙනවා කියලා උද්දාම වෙන්නෙත් නෑ. අලාභයක් ලැබෙනවා කියලා සංවේග වෙන්නෙත් නෑ. ඉතින් ලාභ ලාභ දෙක ලෝකෙටයි. දුක සැප දෙක ලෝකෙටයි. ලාභ ආයස සැප ලෝකෙටයි. ඉතින් ඒකෙන් කම්පා වෙන්නේ නැහැ උද්දාම වෙන්නේ නැහැ අසාර දෙයක් අල්ලගෙන නැහැ. ඒතර එකලා වුණා. 1000ක් මැද්ද දෙකලා වුණා. ඔය ටික හරියට දන්න කෙනාට කියනවා. සජුන් ඇසුරු කරන්න පුළුවන්. ඇමතිවරු ඇසුරු කරන්න පුළුවන්. ජනේ ඇසුරු කරගෙන ඉන්න පුළුවන්. ඇල්හාලි බස් සහිතව කළු වැට අහ කරපු ඇල්හාලි බස් සහිත රූප වෑංජය වල් ගන්න පුළුවන්. එයාගේ වාක්‍ය වෙනස් වෙන්නේ නැහැ කියනවා. එහෙනම් පැහැදිලිව වෙනකොට ඇති. එවලේ උගලගේ මානසිකත්වය වෙනස් කරන්න බෑ කියලා. ආස්වාදයට හේතු කරගාව කියලා උද්දාම වෙන්නේ. දුක් කරදරාව කියලා සංවේගයට පත් වෙන්නේ. ලෝකේ ওই දෙකම ලෝකේටයි තියවට අල්ලන්න එකක් ওই දෙකේම. එතන දැන් ප්‍රාණඝාතයක් කරන්නේ නේ. දැන් හොරබර වංචාවක් කරන්නේ. දැන් කාමයිතුනේ කෙදෙන්නේ. ඒක දැන් බොරු කියන්නේ. සම්නිතිකාරක පරිභව කරනවා. ඔව්. සුරාමේරී කියන එක නේ අන්න ඒක තමයි කියන්නේ සුරාමේරී කියන එක හොඳට පැහැදිලිව ගන්න පුළුවන් තමයි සම්නිතිකාරක පරිභව වර්ධනය කියන්නේ ඒක. සම්නිතිකාරක වර්ධනය කියන්නේ ඒක. ඒක අහුවෙනවා කියන්නේ. හිත. නිදිකාරක කරගෙන හිතේ නිදි ගන්න ගන්නවා. ආස්වාද විදී වුණා නම් ඒක සතුටුයි. එහෙම කියලා ඒක පරිභෝගයේ වින් කර ගන්න. එතකොට තරාගීත මිහිරියාවට අවශ්‍ය දේ වින් කරගත්තා ඉතින් පරිභෝග කරන්න පටන් ගත්තා. ඒකෙන් මත් වෙලා ප්‍රමාදින ලෝකයක් ළඟන හැඳ වැදෙනවා. පුරා මේලේ වච්ච ප්‍රමාද ගන්න. ඔව්. මත් වෙන විතරක් නෙමෙයි ඒක. මත් වෙන පංච දුක්ඛයතෝනි මත් දික්ඛාව ගාදී නේක නේද? පස්සේ පංච දුක්ඛයතේ පස්සේ පංච දික්ඛාව කරනවා. ශික්ෂා වෙන එක දුච්චක්ති සාව එක සුරා මේරේ මජ්ජ ප්‍රමා දක්කහනින් වෙන්න විත ලෝක සත්වය නිය පිටට ගත්ත පත් චුට්ටක් විතර සුරා මේරේ පාය කරන්න මේ ලෝකෙ තියෙන පස්වාල බුදුරා උපමා දෙසනා කර දැන් මත්කන් වලට සීමා කළ කළ කොහොමද වෙන්නේ නියපිටට ගත්ත ලෝක සත්‍යයෙන්ගේ නියපිටට වස්මි ගත්ත පස්සේ ඇති දෙන්නේ මත් පැන් බොයේ. බල්ලෝ මත් පැන් බොනවාද? හරක් මත් පැන් බොනවාද? ඌරෝ මත් පැන් බොනවාද? එතකොට කෝබි මත් පැන් බොනවාද? සුද්‍ර ජීවි මත් පැන් බොනවාද? උන්නේද මේ ලෝකෙ පිළලා තියෙන්නේ. එතන මත් පැන් බොනේකට ඔක සීමා කළොත් එහෙම. සුරාමේදී ගන්න මේ නියපිටට ගත්ත අය විතරයි සුරාමේදී වෙංගිලා ඉන්නේ කියලා. අනික ඔක්කොම සුරාමේදී පානය කරන්න ඕක කිව්වොත් මත්පැන් බොන එකෙන් නම් ඕක ඕක අනිත් පැත්තේ ඉඳලා තියෙනවා ලෝක සත්ත්වයන්ගේ මත්පැන් බොන එක මිනිස්සු කිපදෙන එක විතරයි අනිත් මොකද මත්පැන් බොන එක සරාගී මිහිරියාවේ මත් වෙලා ප්‍රමාදිලා ලෝකේ අල්ල ගන්නවා මෙහෙම ලෝකේ ඉතින් ඒක වෙන්නේ නැහැ මේ පිටරට පස්සේ ඒක හරි ඒක යනවා ඉතින් ඒක ගලපේ චිත්ත වීතියක අතීත භවංග භවංග තරණ භවංග උපත්ති ඒක තමයි වචන වලින් දාලා තියෙන්නේ අයන දානවා අතීත භවංග කියන්නේ භවංග තරණ කියන්නේ බයන දානවා මහා කරණ බයන දානවා ඒ භවංග උපත්ති ඒ යන දානවා ඒ භවංග උපත්ති ඒ කියන්නේ පංචද්වාර ආව කියන්නේ පයන දානවා සම්පරිච්ඡය කියන්නේ සයන දානවා සම්තිර්ණ කියන්නේ රසයන් සං කියලා දානවා ඔත්තපන කියන්නේ ඔයන දානවා යවන කියන්නේ දැනන දානවා
ඊට පස්සේ කෙළවර භවංග යනකොට සායන දානවා. සදානම්බල කියනවා සායන දානවා. ඒ කෙටි වචන වලින් දා තියෙන්නේ අකුර දා තියෙන්නේ වචන නෝර ගන්න. චිත්ත වීදි විවිධාකාර. මහාන්තාරම්මන, අතිමහාන්තාරම්මන, මහාන්තාරම්මන, පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන. චිත්ත වීදි හතර ආකාරයෙන් කියනවා. ඒ හතර සමාන වෙන්නේ නැහැ. අන්න අර සදානම්බල කියන්නේ අතිමහාන්තාරම්මන චිත්ත වීදි. මහාන්තාරම්මන චිත්තිය වලට මේ සදානම්බල යන්නේ නැහැ. භවංග යන පුළුවන්. එහෙම නැත්නම් අවසානට ජවනී කෙලවර වෙන්න පුළුවන්. එතෙන් එක තියෙන්නේ මේ මහා මේ අති මහාදාරමයි කියන්නේ. ජවන හටගන්නේ වෙන කිසි. මේ ජවන භවංග වශයෙන් යනවා ඊළඟ දුර්වල චිත්ත විදිය. එතන පරිත්තාරම චිත්ත විදිය. අති පරිත්තාරම චිත්ත විදියල ස්වභාවය ඒකේ අනික සම්පූර්ණම භවංග යන්නේ. ඔත්පන කළා භවංගීට වැස්ස. ඒක ඒ ශ්‍රමිතය ක්‍රියාකාරී හැකියාව හිතන්න කියන කරන්න බැරි මිදිය මානසිකත්වයක් ඇතුලේ හිතවිලි තියෙනවා පරිසාරාමනු ආදි පරිසාරාම ඔය දෙක වැඩේ අවිරෝණික හිතා ගන්න කරගන්න බෑ ඒ චිත්ත වීති යම් භවයක් ඇද්ද ඒ ස්වභාවයේ අංග වෙලා එයා තියෙන භවාංග කියන භවයේ අංග වෙයි භව තෝරා ගන්න ඕනේ අරමුණක් ආපුවම අරමුණ නෙමෙයි භව වෙන්නේ මේ කවුරු හරි ගහන්න ආවා අරමුණ දැක්කා අරමුණ තේරුම් ගත්තා ඊට පස්සේ ඇති වෙනා extra ගති ලක්ෂණය බය ඇති වෙනවා අන්න භවංගය භවංගයට සම්බන්ධයෙන් චිත විදි භවංගේ බය කාගීත හේතු කරන අරමුණක් එනවා හිත කායික වුණා ගති ලක්ෂණය කා ගති ඒ ගතිය තමයි භවංග වෙන්නේ භවංග කියන්නේ අරමුණ නෙමෙයි අරමුණ නිසා උපදින මානසිකත්වය. මරණාසන්න මොහොතකත් යම්කිසි අරමුණක් එනවා. කර්ම කර්මනේ විදි ගති නිමිති කියේ. ඒ නිමිත්ත මුල් කරගෙන ඇති වෙන ගති ලක්ෂණයක් එනවා. අනේ ගති ලක්ෂණය තමයි පටිසන්ධියටයි භවංගියටයි හේතු වෙන්නේ. බයක් ආව මොකෙන් ආවද දන්නේ නැහැ ඊට පස්සේ. දැන් පුංචි කාලේ ළමයෙක් අම්මි දිහාට බය ගන්නවා. කාවදින බයක් ඇති කළොත්. ඒ වෙලේ යන්න පහු කාලෙට ඉබේ බය වෙනවා. ඊළඟට තේරුම් ගන්නේ බය වෙන්නේ හේතුව මොකක්ද කියලා. අනේ ගතිය මත වෙලා එනවා. මේ අපි කියන්නේ යටි හිතේ දැන්පත් වෙලා තිබුණා මෙයා මතුනේ කියලා. ඉබේ කෑ ගැස්සෙනවා. දත්තනි වුට්ටු වෙනවා. එලක් අනේ. අර පුංචි කාලේ ඇති වෙච්ච එක නේ ගතිය තමයි බය ගතිය. බය ඇරුන්නේ. ඒක කියන්නේ යම් කිසි ළමයෙකුට මොනවා හරි බය වුණොත් බය අරින්න කියලා. ඉතින් යලි ගිහින් පෙන්නලා හරි ඒ බය අල්ල දාන්න කියන්නේ. එන හරි බය ඒක තමයි කරදරේ දෙන්නේ. ඉතින් හරි ඒ කියන්නේ පොඩි කාලේ බය වගේ වුණොත් ඒක ඒ භවයේ කියන්නේ ඒ ආත්ම භාවයේ තුළ ඊට සමාන ආයි සිත්තු සිත්තේ විතර කරන්නේ නර්ම මත නර්ම නේ දැන් බයක් ඇති වුණොත් එහෙම නැවත වාගයක් ඊට ආසන්න අරමුණු පද්ධතියක් අරමුණු වෙච්ච වෙලාවක අර ජීත් අර බය ගතිය එනවා ඉතින් සමනාන්තරයේ ගොඩනගෙනකොට බය ගැටි නැති අනන්තරේ ඇදලා එන බය වෙයි. කුංචි දෙකත් බය වෙයි. දැන් කුංචි කාලේ වතුර වැටලා මැරෙන්න ගියොත් එහෙම බය වෙයි. ඊට පස්සේ ඒ ළමයා පව් කාලෙකදී වතුර බේරෙන්නටත් බයයි. එහෙම ඉලාද බය වැඩි වෙනවා. යත් නෙමෙයි ඒක. දැන් ඇක්සිඩන්ට් එකක් වෙලා මැරිච්ච කෙනෙක් ළමේ ඊළඟ අධ්‍යයනයට ආවම අර ඇතුළේ කම්පැනි මානසිකත්වයේ හැදිලා තියෙනවා. පහන දැකිට දුවනවා. තුරුත භාවයක් එනවා. එළම දන්නේ ඇයි කියලා. අන්න ගතිය අර අරමුණ දර්ශනය වෙනකොට අර පැරණි වෙදිච්ච යටපත් වෙන අතරේ ගතිය ලක්ෂණය මත වෙලා ඉන්නවා. අපි කියන්නේ යටි හිතේව මත උනා කියලා. එතකොට කියන්නේ ద్వාර මුක්තයි කියලා. ద్వාරයට ගැලපෙන්නේ අරමුණ. ద్వාර මුක්ත හිත් කියලා කියන්නේ භවංගය. ద్వారයේ අරමුණක් ඇවිදින් නෙමෙයි මතුවෙන්නේ. අභ්‍යන්ත තීරි කෙලියට වයින්. දැන්පත් වෙච්ච ගති ලක්ෂණය මතුවෙනවා. සදා භවංගය කියන්නේ. දැන් අපි හැම මොහොතකම පැරණි භවංගයේ ඉන්නේ අරමුණක් ගන්න නැති. මේ අරමුණක් නොගෙන ඉන්න වෙලාවක් නැහැ.
සම්මෝතක අරමුණක් නැත්නම් තමයි පරිණි භවංගී ගති ලක්ෂණී. චිතවිති චිතවිති යනකොට චිතවිති දෙකක් අතර ඉඳ ප්‍රමාණයක් තියෙනවා පරිණි ගති ලක්ෂණී දෙන්න. පරිණි නෑ නෑ නෑ. දර්ශන චිතවිතියක් ලැබුවොත් ශ්‍රවණ චිතවිතියක් නේද අතරක් තියෙන්න ඕනේ. මේ අතර වෙන් කරන්නේ අර අතීත භවංගී. පෙරත් බැරි පටිසන්ධියේදී ගත්ත ගති ලක්ෂණේ එතෙන් දෙනවා. ඊට පස්සේ ඒ ගති ලක්ෂණේ කපා හැරලා තමයි ආයතනයක් ඊළඟ චිත්තවිතිය. ආයෙ චිත්තවිතිය තව චිත්තවිතිය කියලා මේ හතරක් හැදෙන්න ඕනේ ආයතනයක් අර භවංගය දීලා. ඔව්. චිත්තක් වෙන? භවංගය 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 ආවට පස්සේ පටිසන්ධි ලැබුවට පස්සේ ඒ බුද්ධයාගේ භවයට අංග වෙලා ඒ ගති ලක්ෂණේ පිහිටනවා. ඒ ගතිය තමයි ඔහුගේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ ගතියේ ශක්තිය තමයි කර්ම ශක්තිය කියලා අපි ආත්ම කරවන්නේ. ගතිය බලු නම් රූපේ බලු. ඒක තමයි ගතිය තමයි කරන්නේ. ගතිය ආගෙන එන සම්බන්ධයක් නෑ. බය ගන්න නරඹුන්ට පුද්ගලයාව ගතිය හල්ලන්න බෑ. ප්‍රඥාවෙන් හිටියන්නේ මේ ගතිය එන්නේ. බය එන්නේ නෑ. ශෝකේ සංවේගය එන්නේ නෑ. ඒ ඔක්කොම අන්නේ වෙනවා ගතිය කියන්නේ. නියර අවිද්‍යාවේ වැහිලා ඉන්න කෙනා තමයි බය, තැටි ගැනුම්, ශෝක, පරිදේව, දුක්, දොම්නස, කයස වැළඳ ගන්න ඉන්නේ. ගති බලන්නේ. මේ කොටසක් නිරේ ගති, කොටසක් වේද ගති, කොටසක් තිරසං ගති, කොටසක් දේව ගති, කොටසක් මනුෂ ගති. ගති පහක් නෙවෙයි කියලා ප්‍රධාන වශයෙන් කියන්නේ. අනේ ගතිය තමයි හටගන්නේ. දැන් පෙර භවයේ හැප්පෙද්දී ගතිය ඇතිවෙනවා. ස්වභාවයෙන් ක්‍රියාත්මකනේ ගතිය. බාහිර පංචද්වාරයේ අරමුණු වෙන්නේ ආවේ නැත්නම් මනෝද්වාරයෙන් බාහිර අරමුණක් ගත්තේ නැත්නම් ඒ විලා කියන්නේ අර බව. අර ගතිය. පෙර භවයෙන් ලැබු ගතියක්. ඒක තමයි අපිට සෝවාන් බවට පත් වීමේ සිද්ධ වෙන්නේ ප්‍රඥා මුල් වෙලා කෙලෙස් කොටස ගැලවිලා යනවා. ඒකයි එතන සිද්ධ වෙන්නේ. ඒ අරමුණු වෙනේම සහ උපම් භවංග හිත ගති ලක්ෂණ එහෙම. ඒක සම්බන්ධයක්. සහ සමාගය තියෙනවා. ඔව්. මේ පළහිත වඩන වෙලාවයි. ආ භවංග චලන වෙලාව භවංග උපච්චේ දලා ගිහිලා හරි ඒකේ භවංගෙන් ඉවත් වෙලා ගිහිල්ලා ආයතනයක් අර මේ චිත්ත විදිය ඵල චිත්ත විදිය අරමුණු කරනවා. මනෝදාර චිත්ත විදිය. ඒකෙන් තමයි ලැබු ඵලයේදී කරලා ඒක ගන්න. ඒක ගත්තට පස්සේ ඒ චිත්ත විදිය තුල මේ එක චිත්ත විදිය නොකරිය යන පටන් ගත්තොත් සමාපත්තිය ලැබෙනවා. එතකොට මේ සෝදාපන ඵල සමාපත්තයි. සෝදාපන ඵලයමත් වේවි දිනන මේ අකරමයි චිත්ත විදිය කරේනවා. ඵල සමාපත්තියට આવත් එහෙම බාහිර දේවල් ඇහෙන්නේ පේන්නේ මොකුත් නැහැ. ඒයි සාන්තියටපත් වෙලා හැම සාන්තියට නිහල වුණා ඇත්තටම. බාහිර පංචද්වාරියම ක්‍රියාත්මක නැහැ. සමාපත්තිය. සමාධියේ ක්‍රියාත්මකයි. සමාධිය එක සමාපත්තිය එක. ඒක සමාපත්තිය එක්ක ඒ දහන තමයි යනවා. ඒක චිත්ත විදිහට හැදෙන්නේ. පටන් ගත්ත සමනෝදා චිත්ත විදිහ දිගටම කෝටි ප්‍රකෝටි ගානක් එක දිගටම යනවා. ඵල හිතන ඵල 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 එහෙමයි යන්නේ. ඵල චිත්තමයි දිගටම යන්නේ. සමාපත්තිය ඉන්න එකන් නේ. ඒක මනෝද්වාරික. පංචද්වාරයේද ඵල සමාපත්තිය නේ. මනෝද්වාරයේ නෑ කියලා මනෝද්වාරය තුළ නොකැලි එකම ඵලචිත්ත වීතිය ගමන් කරනවා. ඵලචිත්ත වීතියේ මෙච්චරයි කියලා මේ අචිත්තසන 17ෙම සීමාව නැහැ. ධ්‍යානෙදි තියෙනවා. ධ්‍යාන චිත්ත වීති ඵලචිත්ත වීති ඔකගෙම සමාපatti ධ්‍යාන සමාපatti ඵල සමාපatti එහෙම. ධ්‍යාන සමාපattiේ වතුර තියෙන බාහිර කිරිතයක් ඇහෙන්නේ පේන්නේ බාහිර සම්බන්ධ මොකුත් නැහැ. පංචද්වාරයේම සම්බන්ධයක් නැහැ. චිත්ත වීතිය එක තමයි ධ්‍යාන ප්‍රථම ධ්‍යාන චිත්ත වීතියමයි දිගටම ප්‍රථම ධ්‍යාන කියලාම දිගටම යනවා. චිත්ත වීතිය කරන ගම හොයින්න සමාපත්. ඒකම අනුසාර සීමාවක් ඉන්නේ. මේ සීමා. චිත්තකන 17 සීමාවේ පංචද්වාරයේ තියෙනවා. පංචද්වාරයේ තියෙනවට චිත්තකන 17 සීමාවේ. පංචද්වාරයෙන් ගත්තාම ඒ ගත්තගත අරමුණක් ගන්නවා. මනෝද්වාරයේ චිත්ත වීති තුනක් යනවා. ඒ වගේම අනුබද්ධ ආධාරක චිත්ත වීති කියලා. පිළිච්චදී හරියට තේරුම් ගන්න, මානසික තේරුම් ගන්න අනුබද්ධ ආධාරක චිත්ත වීති තුනක් ඒ චිත්ත වීති අතරේ පහළ වෙන්න ඕන. ඒව චිත්තක්ෂණ 17ක් ආවිතේ චිත්ත වීති. මනෝද්වාර චිත්ත වීති. ඒවල කියන්නේ සප්ත රසායනික මේ චිත්ත වීති කියලා.
ඒව පහළ වෙන්නේ දර්ශනය, ශ්‍රවණය, කාදීමේ ඉන්ද්‍රියට අරමුණ කෙරෙකොට ඒක උත්තරේ නැතිනේ මනෝද්වාරේ. පූර්ණ මනෝද්වාරේ චිත්ත විදි තමයි ධ්‍යාන චිත්ත විදි, ඵල චිත්ත විදි ආදී වශයෙන් කියන්නේ. ඒකට අනුබද්ධ ආධාරක බුදු සම්බන්ධයක් නැහැ. මේ පංචද්වාරයෙන් විතරක් යථාර්ථය බලන්න බැහැ. පංචද්වාරයේ එක චිත්ත විදියක් ගිය ගාම දර්ශන මුල් කරගෙන ගියා. දර්ශනීය මුල් කරගෙන ගියා නම් චිත්ත විදිය. චක්කුද්වාර චිත්ත විදියක් ගියා. චක්කුද්වාරයේ අරමුණ ගත මනෝද්වාර චිත්ත විදි තුනක් යනවා. ගිහිල්ලා ඒක ඉවරයි. ආය සෝතද්වාර චිත්ත විදියක් ආවා. ඊළඟ සෝතද්වාර චිත්ත විදිය හරගන්නේ ඒක අනුබද්ධ මනෝද්වාර චිත්තකල 17 මනෝද්වාර චිත්ත විදි තුනක් ගිහිල්ලා. ඒකත් නියමයක්. අනුබද්ධ ආධාරක චිත්ත විදි කියලා ඒවට කියන්නේ. දුතුදේ අසුදේ මනසෙ තේරුම් ගැනීමට මනෝද්වාර චිත්ත විදි නැගෙන්නේ. නැගුවේ නැහැ තේරෙන්නේ. ඒ අරමුණ අරගන්න. මනසින් ඒ අරමුණ ගන්න. දැන් චක්කුද්වාරයෙන් ගන්න චක්කුද්වාර චිත්ත විදියට සෝතද්වාර සම්බන්ධ කරන්න බෑ. ඒ චිත්ත විදි කියන්නේ දර්ශන අරමුණමයි. සෝතද්වාර චිත්ත විදිය ශ්‍රවණ අරමුණමයි. ඒ මනෝද්වාර චිත්ත විදියේ පංචාරමුණම ගත්තා. ඒක විශේෂය. අතීත අරමුණු අනාගත ප්‍රමාණ ඔක්කොම අල්ලන්න පුළුවන්. මනෝද්වාරයෙන්. දැන් මේකේ සම්දේශන අහනකොට ඇහිම විතරයි. අපි ඇහිම විතරක් කරනොත් අපි හිතපු හින්දා නෑ හුදු. දැන් හොඳයි මෙහෙම හිතා ගන්නකො. අපි ඇහිම විතරක් කියලා ගත්තොත්. අපි අම්මා කියලා වචනයක් කිව්වා. දැන් අපිට එහෙනම් වචනයක්. අපි මොකද කියන්නේ කණින්. දැන් අපි කියන්නේ ඔක කණින් ඇහුවා කියලා. දැන් අපි අහන මෙහෙම කියන. ඒ රූපමයක වෙනම කියන. ශබ්දෙ නෙවෙයි ගන්න ඉච්චේ. අම්මා කියන ශබ්දෙ පදයක් නෑ. පදේ ඇහිවෙ මොකෙන් දාපා කහෙන් කියේ. අපි අහන අම්මා කියනකොට මොනවද ඒක මොකෙන් කොහොම මොකද උනේ? ආයු ශබ්දයක් ආවා, ආල්මායු ශබ්දයක් ආවා, මායු ශබ්දයක් ආවා. ශබ්ද තුනක් නෙවෙයි ආවේ. ආයු ශබ්දය ආවා, ඊට පස්සේ ආල්මායු ශබ්දේට ආයු ශබ්දේ කොහොමද? ආයල් කණේ ආයල් සද්දේ හැවුදුන්න නම් එහෙම අල්මයින් සද්දේට ඉඩක් තියෙනවා. ඊට පස්සේ මායින් සද්දයක් ආවා. ආයල් සද්දේ අල්මයින් සද්දේ කණේ හැවුදි දිදි ගුණන් එහෙම මායින් සද්දේට ඉඩක් තියෙනවා. දැන් සද්ද මාත්‍රයක් ආවා ගෙවුණා නේද? කන තියාගන්න අවසන්. සද්දේ හටගන්නේ ස්පර්ශයෙන්. එහෙනම් කණ්ඩ වායු කම්පණයෙන් ආයල් සද්දේ නගනකොට ඇතින වායු කම්පණයේ කණේ වැදෙනකොට ඒ ස්පර්ශය හටගන්න වේදනාව නේද ආයු සද්ද සංඥාව. ඒක එතන මේ ආ කියන වචනේ කිව්වා කියන හැඟීම. මින් කියන හැඟීම එනකොට මින් කියන තියෙන වායු කම්පණය කණ්ඩ වැඩිලායි. ඒ ස්පර්ශනේ ඒ මින් සද්දය. ඒක ආයු සද්ද කම්පණි ස්පර්ශ එකනේ තියෙනවා. නැත්නම් ස්පර්ශ මාත්‍රේ වේදනාව මාත්‍රේ. මා කිව්වා. ආයු සද්ද తీවරයි ආල්මයි සද්ද తీවරයි කණින් කිහිණ ඉවරයි. එහෙනම් කාලස්පදේශ තුනකදී ආයන සද්ධාව තියෙනවා. ඊට පස්සේ ඒක ගෙවිලා ගියා. අල්මයන් සද්ධාව ඒක ගෙවිලා ගියා. මායන් සද්ධාව ඒක ගෙවිලා ගියා. දැන් අම්මා කියලා පදේ කණින් ඒක ආයන සද්ධාවක් ආවා ඒක ගෙවිලා ගියා. දැන් කණේ ඒක නේ. අල්මයන් සද්ධාව ඒකත් ගෙවිලා ගියා. මායන් සද්ධාව ඒකත් ගෙවිලා. දැන් තුනම ගෙවිලා ගියා. දැන් අම්මා කියලා දැනගත්තේ මොකද? ආයන සද්දේ හිතෙන් ඇමිනු අල්මයන් සද්දේ. ඊට පස්සේ ආවා තීතියේ අතීතයේ ගියා නේ මතකේ ඉඳගන්නේ. අතීතයේ ගිය මතක සරහ තුනක් ඇමිනු වනේ හිතේ. මනේ ශිකාර කරලා කිව්වෝ. මනේ ශිකාර කරන මනේ සකස් කරනවා. සකස් කරලා ආවා. ආයන සද්දේට ඇඳු අල්මයන් සද්දේ. ඒකට ආදාගත්තා මායන් සද්දේ. පදේ හැදු. දැන් පදේ අහලා තියෙන හිතෙන් නේද? හරිද? කයින් අහලා තියෙන ශබ්ද මාත්‍රය. කන්ට දෙන්නේ නැති. අකුරු තුන අකුරු දෙකක් කියන එක නම් මම කියන කරුණා. කණේ හද්ද දෙකක් තියෙනවා. එහෙනම් කණේ ඇහුවා කියලා ඇත්තද? ඔබ දන්නේ විඥානීය මායාවක්. විඥානීය රවටනවා. මායාවක් නෙවෙයි. විඥානීය බලන එක තමයි කැවටේ. ප්‍රඥා යථාර්ථය බලන එක ඇත්තද? එතන දකින්න මේක මායාවක් නෙවෙයි. කණේ සද්ධාහන පදහන්න බෑ කියලා. එහෙනම් මේ බලහනකට මොකෙන්ද අහලා තියෙන්නේ? ඔය ශබ්ද එක එක මාත්‍රේ මාත්‍රේ ගත්ත අක්ෂර මාත්‍ර ගල්පලා ඉන්නේ බල කියන. කියන කන්ට ආපුහම ඒවා ගිහිලා ගියහම කණෙන් බලහලා තියෙනවා. එහෙනම් හිතෙන් බලහලා තියෙනවා.
වනාති නිතින් හන ශබ්ද මාත්‍රික ආධාරකයක් විතරයි එනින ශබ්ද මාත්‍රික ආපු අපේ හිතට ගිහිලා අතීතයට ගියා මොහොතක අතීතේ ආවර්ජන කරනවා ආවර්ජන කරන වෙලාව අහු වෙනවා ශබ්ද ඒ වෙල කල්පනා කරන උදව ගත්තාම කියමු සත්‍ය අර්ථයක් ගන්නවා පදේ ආරයි මේ පද වෙලා තුලින් කිව්ව දේ තුනේ අර්ථයක් මනසම තෝරා ගන්න මේ මනසෙම හිතලා මනසෙම ගත අදහස මිස කන ආධාරකයක් නැද්ද කයින් සත්‍ය හරි තියෙන කවුද ඒ රූප වල තියෙන කවුද නැහේ සුවතරන් තියෙන කවුද ඔක්කොම ඒ අසුර කරගත මනසින් කරගත ගොතපු වැඩ පිළිවෙලක් නිසා අතීත මතක සරහම වල සෑනක සම්පිත වේදී ඔක්කොම ගත තක්කු ඉන්ද්‍රිය කියන්නේ ඒ සඳහා ගන්න මාත්‍රේ ගන්න බෑ. රූප බැලීම සඳහා අවශ්‍ය කරන්නා වූ දර්ශන මාත්‍ර ගන්න මධ්‍යස්ථාන. ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ ද්වාරය විතරයි. චක්කු ද්වාරය. චක්කු ඉන්ද්‍රිය කියන්නේ මාත්‍රේ සහිත වන්දනාව ඉන්ද්‍රියයි ඒක තියෙනා වූ ප්‍රසාද රූපය. මාත්‍රේ සහිත වන්දනාව අතමුල් කරගෙන කර්මජ කයක් සකස් වීමේ හරින කර්මජ චක්ෂුසේ තියෙනවා. ඒක තමයි චක්කු ඉන්ද්‍රිය. බැලීම සඳහා ප්‍රදාන කරගත්තේ. ඒකෙන් ගත් එක තමයි මනසින් තෝරාගත්තේ. ඒකෙන් ගන්න දුන්නේ නැත්නම් මනසින් තෝරාගන්නත්. චක්කු වෙනයි. චක්කු ඉන්ද්‍රිය වෙනයි. ඒ චක්කු ඉන්ද්‍රිය කියන්නේ ඒ මස් ගුලියක් සහිත ඒකට අවශ්‍ය කරන්නා වූ සූක්ෂම සහ ගණී භවන රූප වස්තු බෙද හතර මහ භූත වුණා. චක්කු ඉන්ද්‍රිය. ඒකේ යමක් ගන්න වෙලාවට ද්වාරයක් වෙනවා. චක්කු ඉන්ද්‍රියෙන් දොරාරිනවා මන ඉන්ද්‍රිය. හබ් රූපයෙන් රූප මාත්‍රයෙන් වර්ණ මාත්‍රය. ඒ වෙලාවට චක්කු ද්වාර. අනේ අපේ මොහොත කාලේ කිව්වේ. අනේ ඇස තියෙන්නේ තරකෝ. ඇස කියන්නේ මේ මාත්‍රය හැදේ නේ වෙන්නේ. අන් චක්කු මොහොත කාලේ කිව්වේ. චක්කු තියෙන්නේ මනසේ. මනෝරෝ. කොච්චර වෙලාවක් වෙලගහපුවා මතකයි. අන මතකයන් දර්ශන මතකයන් මිහිලන එක තමයි චක්කු කියන්නේ. චක්කු මුහුදක් පාය කිව්වේ ඒක මුහුද සම කරන්න බෑ. මුහුද කියන්නේ ජලගඳක් විතරයි. ඒක සීමා කරන්න පුළුවන්. ඒක ඔව් ඒක සීමා කළ හැකියි. මේ චක්කු චක්කු මහමුද්‍රේ සීමා කරන්න බෑ කිව්වා. සමුද්‍රේට සීමා කරන්න බෑ. අනන්ත සංසාරයේ බලන්නේ බැලුවා බලපුවා මතකයි. තවත් දුන්නේ නැහැ. මම ඊයේ මෙහෙම දැක්කා. පෙරේදා මෙහෙම දැක්කා. තව දවස් 15 වෙනකම් ගියත් බැරි මෙහෙම දැක්කා. දැකපුවා ඕතරම් මතකයි. කොහෙද තිබුණේ? චක්කු සමුද්‍රේ එක අසින්න අනේ චක්කු ඒකයි චක්කු විඥානය කියලා කියන්නේ චක්කු ద్వාරයෙන් අරගත්තට පස්සේ අරගත්තේ වා විඥානයේ මායාකාරීත්වය කිව්වේ වැරදි ආකල්පයෙන් හදාගෙන ගොඩ ගහගත්තේට අපිව හැවටිලා මම මෙහෙම එකක් දැක්කා කියන්නේ මෙහෙම එකක් තිබිච්ච එකක් නෙමෙයි ගොඩනගාගත්තේට අපි හැවටිලා ඉන්නෝ දැකපු දෙයක් හැදී. චක්කු විඥානය කියලා කියන්නේ. ඒකෙන් ගත කොට. චක්කු විඥාන කිව්වා, සෝත විඥාන කිව්වා, ඔක්කොම මනෝ විඥාන. ඒකනේ කිව්වේ. දර වලින් ගිනි අවුලනවා, තෙලෙන් ගිනි අවුලනවා, විදුරු වලින් ගිනි අවුලනවා, මේක දර ගින්න කිව්වා, තෙල් ගින්න කිව්වා, විදුරු ගින්න කිව්වා. ගින්න ගින්නමයි. ආරම්භයේ මූලික දවස් වී ඒකේ නම දැම්මා. ඒ විඥානේ විඥානේ. චක්කුය හටගත්තේ එහෙම දැනීම දුන්නේ ඒක නිසා චක්කු විඥාන කිව්වා. ශ්‍රවණය මුල් කරගෙන හටගත්තේ ඒ නිසා සෝත විඥාන කිව්වා. නේද? ඔක්කොම විඥාන. එක විඥාන වෙලා. මේ විඥාන දෙකක් එක සැරේ එන්නේ නැහැ කියලා. මොහොතකවත් විඥාන දෙකක් නෙමෙයි. මාත්‍ර වෙලේ මාත්‍රයේ විතරයි. දැන් අපි කාට හරි කියනවා දන් වෙලක් හදලා දෙන්න කියලා. කේන් එකක් හදලා දෙන්න. මොකද මොනවා හරි එකක් තියෙනවා. දන් වේලක් හදලා දෙන්න කිව්වොත් හා කියනවා. ඔයාලා දන් වේලක් හදන්න පුළුවන්. පුළුවන් කියනවා. අපි කියනවා ඔයාලා බොරු කමරන්න නම් පුළුවන්. ඔයාලා දන් වේලක් හදන්න බැහැ කිව්වොත්. බොරු කමිනීමේ ක්‍රියාවලිය කරගෙන ඉන්න පස්ස බැලුවොත් තමයි අතීතයේ කරපු එකේ වැඩ පිළිවෙලකින් හා දන් වේලක් වෙන්නේ. එයා දන් වේලක් හදද්දී බොරු කමිනීමේ ක්‍රියාවලිය කළා. එයා කලේ තර ක්‍රියාවලිය අපිට. යාර ක්‍රියාවලිය පුළුවා. සංවැල හැදෙනවා. ක්‍රියාවලියේ ගෝචර වෙච්ච ක්‍රියාකලාපය නිසා අතීතයේ කිදී පස බලුවාම අතීතයේ වෙන්නේ.
හදපු අපි. එතකොට ඉතින් ධම් වේලක් හැදිලා තියෙනවා අපි. ਉਹ ධම් වේලක් හැදුවේ නෑ ਉਹ. හදපෙකෙන් වෙන්න ධම් වේලක්. මේ වගේ අපි ඇහෙන් බලාගෙන බලාගෙන ක්‍රියාවලිය කරගෙන යනවා. අතීතයේදී වස බලපහම වෙනවා ක්‍රියාවලිය වල එකක් පස්සේ. ඉතින් මෙහෙම ඒවා දැක්කා මෙහෙම ඒවා දැක්කා කියලා කියනවා දැකුවා. මායාවක් ලහින් දොටි. ඔරිණ විඥානීය මායාකාරී පාය. එතකොට කියනවා දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන හතරම ගන්න එපා කියලා. ඔය රත්යේ යථාර්ථය දකින්න බෑ. ඔවා මනේ මනෝමුලාව විතරයි. දැක්කා ඇහුවා දැනගත්තා කියනවා. ඔය ඒක දිට්ඨේම දිට්ඨ මාත්තා. දැකීම පමණයි කියලා ඔබ තෝරන්නේ. දැකීම කියන්නේ මාත්‍රය කියන එක කියන්නේ දර්ශන මාත්‍රය. ඔයින් හරි දැකීමක් නෑ. අනිත් කොකම මනසේ ගොඩනගාගත මුලාව. ආවර්ජනය කරන්න පුළුවන් අතීතයේ පටන් ගෙන අතීතයට ආපස්සට. හා හා. ඒක ආවර්ජන ශක්තිය තියෙන මනසේ. ඒක මනෝද්වාරින් ගතේ මේ ඒක මනසතුයි. ඔව්. මනේ ස්වභාවය ඒක. ඔව්. ඒක මනෝද්වාර චිත්ත විදියට මෙහෙම. ඔව්. මනෝද්වාර චිත්ත. ඔව්. ඒක මනෝද්වාර චිත්ත විදියට එතකොට. ඒක නිකුයි චක්කෝ ද්වාර චිත්ත අල්මයන් නාව අල්මයන් අල්මයන් තමයි මායන තන්දර. ඒක එකතු කරන්නේ කරන්නේ. දෙක එකතු කරකටතේ මායි කරන්නේ. දැන් මනෝද්වාර චිත්ත විදියවල. එකතු කරලා ගන්න. එකතු කරලා. ඔව්. පංචද්වාර චිත්ත විදිය වර්තමාන මාත්‍රිය විතරයි ගන්න පුළුවන්. ඒකයි නේද. එයින් එකතු කරනවා. මොහතක ඒක තමයි මානසිකාර කියන්නේ. මන කියන්නේ මිනුම්දනේ. ඔව්. ශබ්ද මාත්‍රමයි. මේ ආකාර ශබ්ද මාත්‍රයක් ආවා. ඊට පස්සේ මෙහෙම ආකාර ශබ්ද මාත්‍රයක් ආවා. ඊට පස්සේ මෙහෙම ආකාර ශබ්ද මාත්‍රයක් ආවා. වැලට මේ කායේ මෙහෙමයි. ඊට පස්සේ මෙහෙම ආවම මෙන්න මේකයි ආපු සංඥා. සංඥාවල පරිණාමයක් ගන්න. අල්මයන් සත්‍යයක් ආවා මායින් සත්‍යයක් ආවා ඒ කවුද කියපුවා මම හඳුරාගෙන තියෙන මේ අම්මා කෙනෙක් කියලා පෙන්නන්නයි මේක කිව්වේ කියලා. දැන් අහනකොට මේ අතීත මතකයේ අත්දැකීම් අරගෙන මේ අමුල වේගත් ඒක වගේ එකක් නේද කියලා දැක ගන්න. මේක මා කාලේ මේ අපි වේගය මේක මම හඳුන වේවා. මනස සමාන වේගවත්යක් නැහැ නේද? අන්තිම අතීත අනාගත වර්තමාන සියුම් ගන්න දුරලඟ මේ එතකොට සීන ප්‍රණීත සංඥාය යමක් වීදේ කියලා සංඥා ඉස්කන්දේ ඒක ඉස්කන්දේ ඉස්කන්දේ නැති වෙන්නේ අද මනසගන්නේ ඉස්කන්දේ කියලා මේක බල අරගෙන නැහැ පංචස්කන්දේ පංචස්කන්දේ කියන්නේ ශරීරය සීමා කරන්න බෑ කොච්චර කාලයක් දන්නේ අනාදී පංචස්කන්දේ අනාදී අතීතයේ පිළිවන් චන්දරාගේ දුරු කරන්නේ මතක සතහන් දුරු කරන්නේ මතක සතහන් චන්දරාගේ මත සතහන් වල බැඳෙනවා අවිද්‍යාවෙන් බැඳෙන මුලාවෙන් බැඳෙන ප්‍රියමනාපයේ ප්‍රියමනාපය කියලා ගන්න ඒ ඇලිවුම ඒකයි චන්දරාගේ ඒකයි දුරු කරගන්නේ අද කරන්නේ අතීතය අමතක කරන්න කියන ඔය තව භාවනාව අනාගතය ගැන හිතන්නේ භාවි නෑ කියන වර්තමානයේ ගැන ඉඳලා කිව්ද කි විශ්වදින්නේ ඒක ඔව් අතීතයේ හිතන්නේ බා මේ දැහැත් ඉර ගන්න බැහැනේ අතීතයේ හිතන්නේ නේද දැන් මේ බුලත් කියලා දැනගත්තේ මම ඉතල දැකලා විදිහ හින්දානේ පරිහරණය කළා කියලා මම බුලත් කියලා දැනගත්තා මේ බුවා කියලා දැනගත්තේ තිසර පරිහරණය කරපු අතීතයේ මතක් කරලා නේද ජීවිතේට විඩ කියලා දෙයක් බුලත් වෙන කෙනෙක්ක් දැක්කේ නැති විනේ උඹ. මෙන්න මේ වර්තියද මේ මොකද මේ කියලා අහන්නේ නැද මිනිහ. මේ මොනවද කියලා අහන්නේ නැද්ද? බුලත් දැක්කේ නැනම්, බුවක් දැක්කේ නැනම්, හොරු දැක්කේ නැනම්, දුම් කරලා දැකලා නැනම් කවදාවත් මිනිහ. ඒ විනේ ඇනකට වෙනා මේ බුලත් බව කරන දුම් බෙදෙන වර්තිය. ඒ මිනිහ අහන්නේ මේ මොනවද කියලා අහන්නේ නැද්ද? එයා දන්නේ.
මේ වර්තමානයේ ජීවත් වෙන්න අතීතය අමතක කරන්න කියනවා. අතීතය අමතක කරලා තියෙන්නේ බුලත් කියලා දැනගන්නේ කොහොමද? අලුතරන්නේ. බත් කන්න පුළුවන්, බත් කියලා දැනගන්න පුළුවන්. උන් විකාර කරන්නේ දැන් බත් කියලා අන්ති කරවලු. ඒ වත් අතුර දෙන්නේ විකාරලා දෙන්නේ අතීතය සංඥාව ඉඳි ගත්තේ අධ්‍යක්ීමින්. මේ විකාරයි වත් අතුර කරන්නේ. මන්ට මොලේකම දෙන්න. අතීතය අමතක කරන්න. අතීතය අමතක කරලා තියෙන්නේ විකාර කියන එක අඳුරන්න ඉන්නේ අතීතය සංඥාව විකාර අඳුරගන්න. බත් දැනගත්තේ අතීත සංඥාව. ඉතින් බත්තරුලන්නේ නැහැ බිකාරලු බත් කන්න ගන්නේ නැහැ නේද ඉවර වලට කොහොමද කරන්නේ මොකද කරන්නේ අමතක වුණාට පස්සේ කරන්නේ දෙයක් හරි බය නැහැ බුල් ගන්න හොතේ දෙසලක්ලි අමතක කරන්නේ නෙමෙයි සිහි කරන්නේ මොකද මනස සිහියක් ඇති කරන්නේ සංසාරයේ තියෙන බල මේක අන්නේ සිහි කළා බලලා චන්ද රාගයෙන් කරන්නේ සිහිය ඇති කරගත්තොත් ඒ මහා මුමුණාව කොයි නිසා මොකවත්ම නැහැ අතීතය අමතක කරලා කිසි සත්‍යයක ජීවත් වෙන්න බෑ මොකදක් මොනම වෙලාවක කරන්න බැහැ. මාත්‍රේකවත් ඉඳ බැහැ ක්‍රියාත්මක ක්‍රමයක් ඇත්තේ නැහැ. දැන් මොහොතක මතක කරහන් නැමේ ජහඤ්ඤා මාත්‍රේ හදලා දෙන්නේ. ලෝක ජීවත් වෙන්නේ. ඒකවත් නැහැ. ඒකනේ මොනම දෙයක් ගන්න නැතුව යනවා හිතා ගන්න. කොමත් අරින්න හිතන්න එපා, කියන්න එපා, කරන්න එපා, එහෙම ගන්න නිසා. මුලාර පස්සේ පිස්සු වෙන්නේ ඒක. අතේ නිතියට ඇවිලා අම්මා විකල් වෙනවා. ඊට පස්සේ මේ ජීවත් වෙන්න වෙන්නේ සිහි කරන ලෝකෙත්. පුරුදු කරගත්තේ සිහි නොකරන එක. මේ සිහි නොකරන එක පුරුදු කරේ සිහි කරන ලෝකෙ කොහොමද ජීවත් වෙන්නේ? සියල්ලෙ චන්ද රාගය අත්හරින්න බුදුරජාණන් දේශනා කළේ. අද කියන්නේ සියල්ල අත්හරින්න. සියල්ල කියන්නේ මොකක්ද? සිය කියන්නේ තමා. මමත්වයෙන් අල්ලා ගැනීමට කියනවා සියල්ල. සිය අල්ල සියල්ල. මමත්වයෙන් අල්ලා ගැනීම අත්හරින්න කියන්නේ සියල්ල අත්හරින්න කියන්නේ. උපසම්පදා කියලා කුසලස් කුසලයේදී තෝරා ගන්න ඕනේ කියලා. කුසලයේ ආසන්නව සම්පාදනය කරන්න. උපසම්පාදනය කරන්න. යම කුසලයේ ඒ කරා ආසන්න වීමද කලිත කරන්න. කුසලයේ කුමන්ද? ඒක දකින්න. කෝසානි විජය කේවලානි දිබ්බා මානුසකංච බ්‍රහ්ම කෝසා. සබ්බකෝස මූලබන්ධනා පමුත්තෝ කුසලෝතාදි පෞච්චතෝ තතප්ත දිව්‍යකෝස මනුෂ්‍යකෝස බ්‍රහ්මකෝස සකලවිද කර්මකෝස පිළිබඳව ඒ වෑයි ඉපැත්මල හේතු වෙන යම් කිසි මූල ධර්මයක් ඇද්ද අවිද්‍යා තෘෂ්ණාවක් ඇද්ද අන්නේක පහදි වීමට කුසලය කියන ඒ කුසල කියන්නේ චන්දරාගේ පහදි වීම චන්දරාගේ පහකල ප්‍රයෝගකම කියන වැඩි පහරින් අන්නේ චන්දරාගේ පහදි වීම නැමැති කාරණයක් ඇද්ද ඒ කාර්යයේ සිද්ධ කෙරෙන්නේ යමක් කළ යුතු ඒක කරන්න. උපසම්පද. කුසල කියන්නේ ඔය හූ කියන වචනයෙන් පෙන්නන්නේ යමක් යමක් හේතුනේ ජරා මරණ ශෝක පරිදේය දුක් දුනා උපායාස උපද්දවන යමක් ඇතනම් ඒව පහත් දේවල් හූ කියන කොටස දාන්න පුළුවන් ඒව සලාහරින යම් කිසි වැඩපිළිවෙලක් ඇත ඒවා කුසල පව් සලාහරණා කියනවා බෑ. කුසල කියන්නේ පව් කියලා ගත්තොත් ඒක ලෞකිකත්වයට වැටෙනවා. පව් කියන එක ලෞකික කතාවක්. කුසල කුසල කියන එක ආර්ය ධර්ම. පින් පව් කියලා එකක් තියෙනවා නැත්ද? ඒක ලෝක සම්මතිය තියෙන. පින් තියෙන ලෝකෙට පව් තියෙන ලෝකෙ. එතකොට අකුසල කුසල කියන කොට. කුසල කියන්නේ පරිත්‍යාගපාදී ධර්මයේ තෝරා ගන්නවා. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස සම්භාවන්ති කියලා යමක් හදනවා.
දිව්‍ය ජාතියත් ඔකහා දෙනවා බ්‍රහ්ම ජාතියත් ඔකහා දෙනවා තිරිසන් ජාතියත් හදනවා මනුෂ ජාතියත් හදනවා සියලු ජාති ඔක කරනවා ජරා මරණ ශෝක පරිදේව ගෙන දෙනවා අන්න ඒව හොඳද යමක් නිසා අපිට ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවයක් දුක දුම්නසක් උපායයක් හට ගන්නවා ඒව හොඳද තමයි ධර්මයෙන් තෝරන්නේ දිව්‍යද බ්‍රහ්ම කතාවක් ඕනේ මොන දිව්‍ය කියමු මල් පර වෙලා ගිහිලා පැරෙන්නේ ජරා මරණයට එනවා අනේ මගේ කාලේ ඉතිරිලා මගේ සම්පත ඉතිරිලා ශෝක පරිදේව දුක් දුමන උපායයක් හට ගන්නවා එහෙම අනාගතයක් ඇති එහෙම ඒකාන්ත කර යුතු අවසානයක් ඇති යම සතුරු විය කියලා දෙනවා ගන්න පුළුවන් සතුරු වෙන්න පුළුවන් සත්‍යයෙන් ධර්මයෙන් දැක සතුරු වෙන්න බෑ නේ අන්න දැක ගතිය අන්න කූ දේවා ඕවා සලා හරින්න ඕන දැන් ජාතිය සලා හරියෝ කුසල ගුණ ඇයි ජාතිය සලා හරින්නේ ජරා මරණ ශෝක පරිදේව දුක් දෝලන පාසේ ගෙන දෙන යම් ජාතියක් ඇත සලා හරින්නේ ඒ ගෙනුනොත් ඒ ජාතිය කොහෙද තියෙන්නේ ජාති අතරනේ අපකර කියලා කියන්නේ ඒක අනිත් පැත්ත පහත් දේවල් හරහා හැරීම කරන්නේ නැහැ කියන එකයි ඒක නොකරනවා ජාතිය හරහා හරින්නේ නැත්නම් ඒ පුද්ගලයා යන්නේ අපකර පැත්ත ඒක ජාතිය හරහා හරින්නේ නැත්නම් මොකක් වෙනවා ලෝභය නිසා ද්වේෂය නිසා මෝහය නිසා අවිද්‍යාව නිසා දැන් කුසල් අකුසල් කියන වචන දෙකක් තියෙනවා ලෝක සම්මත අකුසලයේ එකක් සාමගත අදත්තා දාන කාමිච්ඡාචාර මුසාවාද ප්‍රසනාවාද පරුසාවාද සම්පක්කලා අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිටිකයි මේ 10ක් වෙනවා මේකට අකුසල කියන කූහයක් පහත් දේවල් හලා හැරීමට පහර ගහන්නේ බාධා කරන්නේ මොනවද ඒවා අකුසල ජාතිය සලා හරින්න ඉඩ දෙන්නේ නැත්තේ යමකින්ද ඒවා අකුසල ජාතිය සලා හරින්න දේවල් ජාතියෙන් ඉවත් වෙන්න ජාතිය නිරෝධ කරන්න ඉඩ දෙන්නේ නැත්තේ මොනවද ඔන්නෝයි 10 ඒකයි ඒවා අකුසල කියන්නේ අනේ ඒ දැන් බොහොම සිමු ඌහතේ පහත් පහන් ಜಾති සලා හැරීමට යම් කිසි ආසන්නව සම්පාදනය කරු වැඩ පිළිවෙලක් ඇති ඒක කරගන්න ඒ වැඩ ටික කරගෙන යන්න හොඳ හින්දා නෙමෙයි ඒකට ಜಾති හතරක් ඇසුරු කරගන්න එහෙද පහත් දේවල් හරහා හැරීම මුල් කරගත්තා. ඒක මුල් කරගත්තා. කුසල මුල සත්‍යයෙන් හරගන්න සංකාරයක් තියෙනවා. ඒ සඳහා කළ යුතුද? ඒකත් ජාතියක් නෙපතෝයි. ඒ නෙපතෝ ජාතිය එක භික්ෂු ජාතිය, එක භික්ෂුණී ජාතිය, එක උපාසක ජාතිය, එක උපාසිකා ජාතිය. ජාති හතරයි තියෙන ආරෙවි. ඔනේ ජාති හතර නෙපතෝයි. ඔය ජාති හතරේ ඉන්න කෙනාට පහත් වූ ජාතිය සලා හැරීමේ ඥානය පහළ කරන්න පුළුවන්. අන්නේ කරගන්න කිව්වා. ඒ જાටි හොඳ හින්දා නේ. ඒක හිටියාම තමයි වැඩි කරගන්න කිව්වා. ඒක જાතියකට අල්ලන්නේ. මොකද ඒක කරගන්න පුළුවන් જાතියක් තියෙනවා කියලා පත් විය යුතුයි කරගන්න. ඉතින් જાතිය හදයි මෞර්යයන් පරි જાති නේ. ආර්ය. නිය භික්ෂුව භික්ෂුණිය උපාසක උපාසිකාගෙන ආර්ය જાතිය සම්බන්ධයි. බුද්ධ ශ්‍රාවකයෝ. Rồi, 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 rồi,